ජේසුපිහිටයි ඔබ සියලු දෙනාටම The Real Faith Ministry YouTube නාලිකාවට ඔබ සැම ඉතාම ආදරයෙන් පිළිගනිමි. හැලලූයා. ඔබට හිතෙනවද මගේ වයසේ කද පොඩ්ඩක් අවල් කියලා? මම දෙවියන් වහන්සේට මේ උදෑසන ගෞරව කරනවා. මට සාක්ෂියක් තිබෙනවා දෙවියන් වහන්සේගේ මහිමේ උදෙසා. උන්වහන්සේට ගෞරව ලැබෙන පිණිස මතෙව් 10 පරිච්ඡේදයේ 40 වචනය මම කියවන්නම්. නුඹලා පිළිගන්නා මා පිළිගන්නේය. මා පිළිගන්නා මා යෝ තැනන් වහන්සේ පිළිගන්නේය. අනාගත වක්ත්‍රෝ කෙනෙක් නිසාම අනාගත වක්ත්‍රෝ කෙනෙකු පිළිගන්නාට අනාගත වක්ත්‍රෝ කෙනෙකුගේ විපාකය ලැබේ. ධර්මිෂ්ඨෙක් නිසාම ධර්මිෂ්ඨයෙකු පිළිගන්නාට ධර්මිෂ්ඨයෙකුගේ විපාකය ලැබේ. යමෙක් ගෝලයෙකු නිසා මේ කුඩා අයවලුන්ගෙන් එක්කෙනෙකුට ඇල් වතුර කෝපයක් පමණවත් බොන්ට දෙන්නේ නම් ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේයි සැබවින් නුඹලාට කියමි කීසේක. හැලලූයා. මම ජීවමාන මගේ පියාණන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. මමයි නිමේෂුයි එකතු වෙලා ව්‍යාපාරයක් කරනවා එරෝමා කැෆේ නමින්. එම ව්‍යාපාරය අපි ඉතාම සාර්ථකව දෙවියන් වහන්සේගේ වචනයට අනුව උන්වහන්සේගේ වචනයට කීකරු වෙලා අපි ඒ ව්‍යාපාරයට වචනේ නැති කිසි දෙයක් අපි කරන්නේ නැහැ. ඇත්තටම ඒක පටන් ගත්තෙත් වචනෙන්. ඒක දැන් දිගටම පවත්වාගෙන යන්නේ දෙවියන් වහන්සේගේ වචනය තුල. ගිය සතියේ අපිට යම් කිසි ස්ථානයකට පාස්ටර්ස්ලා 80කට පිටි දෙකක් කැෆේ දෙකක් දෙන්න අවස්ථාවක් හම්බ වුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ අපෙන් ඉල්ලුවේ සල්ලි වලට මුදලට තමයි ඒගොල්ලෝ ඉල්ලුවේ යම් කිසි සේවාවකට ඒ පාස්ටර්ස්ලා නවාතැන් අරන් ඉන්න ස්ථානයකට එදා දවසේ උදෑසන ඒ ටී එක දෙන්න ඕනේ කියලා කැෆේ හරි ටී හරි දෙකක් අපිට ඒ ස්ථානයෙන් ඉල්ලලා තිබ්බා. ඊට පස්සේ අපගේ පාස්ටර්ගේ මඟ පෙන්වීම පරිදි පාස්ටර් කිව්වා ඕක ඕගොල්ලෝ වපුරන්න කියලා. ඒකට සල්ලි ගන්න එපා. ඔය කැෆේ ටී දෙක ඒ ස්ථානයට වපුරන්න කියලා. අපි ඒ රාත්‍රියේම ඒ ස්ථානයට මැෂින් එකයි ඒ පිටි දෙකයි ගිහිල්ලා ඒ ස්ථානයට බාර දුන්නා. අපි වැපිරීමක් කළා. ඒ වපුරලා පැය 24ක් ගියේ නෑ. පිටි 200ක ඕඩරයක් අපේ කැෆේ එකට ආවා. පැය 24ක් ගියේ නෑ. ඒක දෙවියන් වහන්සේටයි ගෞරවය. ඇත්ත පිටරට යවන්න නැවකට දාන්න තමයි ඒ පිටි 200 ඕන් අපෙන් ලබා ගත්තේ. අපි ප්‍රකාශ කරලා තියෙනවා අපි මේ දේශයට පමණක් නොවේ පිට දේශයන් වලටත් අපගේ පිටි යවනවා කියලා. ඒ වගේම මම ඔබට තව ඒ ගැන උදාහරණයක් සාක්ෂියක් දෙන්නම්. කැෆේ එක පටන් ගත්ත මුල් කාලේ අපේ පාස්ටර් අපිට ඉගැන්නුවා අපි අපේ පවුලට පවුලේ අපේ තියෙනවා එරෝමා සෙරමික් දෙවියන් වහන්සේ අපිට දුන්න ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරයේ තමයි අපි ප්‍රථම ඵල වපුරමින් සිටියේ. ඒ වපුරන අතරේ අපිට පාස්ටර් මඟ පෙන්වීමක් කළා ඔබේ ව්‍යාපාරයේත් ඔබ ප්‍රථම ඵල අයින් කරන්න කියලා. හිතෝපදේශ 3 පරිච්ඡේදයේ 9-10 අනුව නුඹේ සම්පතින්ද නුඹේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලෙන්ද ස්වාමින් වහන්සේට ගෞරව කරන්න. එවිට නුඹේ අටු බොහෝ ධාන්‍යෙන් පිරෙන්නේය. නුඹේ මුද්‍රික යන්ත්‍රද අලුත් මුද්‍රික පාණයෙන් ඉතිරෙන්නේය. මෙතන ආශිර්වාද 3 තිබෙනවා. ප්‍රථම ඵල අපි නිවැරදිව අපි ආසාවෙන් ඉන්නවා ඵලවෙන්දට මාසේ ඒ දේ වපුරන්න. සමහර වෙලාවට විශාල මුදලක් අපි ප්‍රථම ඵල ලෙස දසයෙන් කොටසටත් වඩා අපි වපුරලා තිබෙනවා. ඒකේ ආශිර්වාද 3 තිබෙනවා. ප්‍රථම ඵල වැපිරීම තුළ අපේ ගබඩාව පිරීලා තියෙනවා. කැෆේ එකේ සෙරමික් එකේ ගබඩා පිරීලා තිබෙනවා. තියන්නත් ඉඩ නැහැ. ගෙදරත් ගෙනල්ලා හැම තැනම බඩු ස්ටොක් එක තිබෙනවා. පළවෙනි ආශිර්වාදය තමයි ගබඩා පිරෙනවා. ඒ වගේම ආලේපය අලුත් ආලේපයක්
ලබා ගන්නවා. මගේ ජීවිතේ මම ඒක ලබාගෙන ආශිර්වාද ලැබලා තිබෙනවා ඒ ආලේපය තුල. ඒ වගේම වචනේ බොහෝ එළිදරව් ලබා ගන්නවා. ඒ ආශිර්වාද තුනම මම භුක්ති විඳිනවා ස්වාමින් වහන්සේටයි ගෞරවය. කැෆේ එක මම පටන් ගන්න ඉස්සෙල්ලා අපි පර්ෂියන් කැට් නමින් පර්ෂියන් පූසන් අපි ඇති කළා. ඕන්ගෙන් යම්කිසි මුදලක් අපි මම එකතු කරගෙන තිබුණා. එතකොට අපි කැෆේ එක පටන් අරන් තිබ්බේ නැහැ. ඒ මුදල් ඉතුරු කරගත්ත මුදලෙන් ස්වාමීන් වහන්සේ මග පෙන්වුවා නිමේෂ්ට. ඒ ව්‍යාපාරයේ මග පෙන්වනකොට ඒ මුදල මම ඔහුට දුන්නා අපි ඒක පටන් ගමු කියලා. ඇත්තටම අද මම පර්ෂියන් කැට් ව්‍යාපාරය දැනට අවුරුදු 3ක් කරලා මම ඒගොල්ලන් විකුණලා, මොකද ඒක අසාර්ථක වෙලා නෙමෙයි මම ඒක නැවැත්තුවේ. මම ඒක මට කරගන්න බෑ ඒ තරමට ආශිර්වාද මට පැමිණුණා. හැබැයි මහන්සි වෙන්නට ඕනේ. මම මහන්සි වෙලා යම්කිසි මුදලක් ඉතුරු කරගත්තා. ස්වාමීන් වහන්සේගේ වැඩේ කවදාවත් මම මිස් කළේ නැහැ. ඒ වැඩෙත් කරන ගමන් තමයි මම සේවය කළේ. ඒ මුදලෙන් තමයි අපි කැෆේ එක පටන් ගත්තේ. අපි පාස්ටර්ගෙන් ඉල්ලුවෙවත් නැහැ. අපි මෙහෙම කැෆේ එක පටන් ගන්න යනවා. අපි ඔහුගෙන් උපදෙස් පමණයි ලබා ගත්තේ. මුදල් අපි බලාපොරොත්තු වුණේ නැහැ. ඉතින් ඒ මුදල් අපි දාලා මැෂින් අරගෙන, ඒ වගේම නිමේෂ් ළඟත් මුදල් තිබ්බා. ඒ මුදලුත් දාලා අපි මැෂින් අරගෙන ඇත්තටම අපේ ව්‍යාපාරය සාර්ථකයි. ආමෙන්. දැන් මම වැඩ කරන්නේ මට ගෙදෙට්ට මුදල් එනවා. මම දැන් මහන්සි වෙන්නේ නැහැ. මම දැන් තීරණයක් අරන් තිබෙනවා. ලබන අවුරුද්දේ මම සම්පූර්ණයෙන් වැඩවලින් නිදහස් වෙලා දෙවියන් වහන්සේගේ සේවයට තවත් ලං වෙනවා කියලා ෆුල් ටයිම් සේවය කරන්න මම ලබන අවුරුද්දේ ඉඳලා විශ්වාස කරනවා. ඇත්තටම දැන් මම මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ නැහැ. මගේ ගිනුමට මුදල් එනවා. ආමෙන්. ඒක තමයි ඇත්තටම ඒක හරිම පුදුමයි. දෙවියන් වහන්සේගේ සැපයීම මේ වචනෙන් පිට කිසිම දෙයක් කරලත් නැහැ. හැම දෙවියන් වහන්සේගේ වචනයක්ම මම මෙතන ඉඳලා අසලා තිබෙනවා. ඒ වගේ මේ වචනය තුල මම ජීවත් වෙලා තිබෙනවා. ඇත්තටම පාස්ටර් අද දවසේ කිව්වා ඔබට නිතරම මම එකම දේ කතා කරනවා කියලා. ඇත්තටම මම දෙයක් කියන්නම්. මට සමහර දාට පාස්ටර් දේශනා කරනකොට ඕගොල්ලෝ ගැන පොඩි තරහක් එනවා. මොකද මම ආසයි මස් කණ්ඩ. මම මේ වචනය අරගෙන ඒ කියන්නේ වචනය නැවත කියන්නේ කිරි මුල් ගුරුකමට නැවත සමහර දාට ගැළවීම ලැබපු මුල් කාලේ ඉගැන්වීම මේ ස්ථානයේ උගන්වනවා. ඒ ඔබ තාම අල්ලගෙන නැති නිසා මට සමහර විට ඔබ ගැන දුකක් ඇති වෙනවා. ඇයි මේගොල්ලෝ මේ වචන ක්‍රියාවට දාලා මේගොල්ලෝ සඵල වෙන්නේ නැත්තේ? මේගොල්ලෝ ඒ ස්ථානයට යන්නේ නැත්තේ? මම ගොඩාක් කුඩාවට ආපු කෙනෙක් දෙවියන් වහන්සේ තුලට. මම මේ වචනට කීකරු වෙලා මේක මට වැඩ කරානම් ඇයි මේගොල්ලන් මේක වැඩ කරව ගන්නේ නැත්තේ කියන ඒ පුංචි දුකක් මගේ හිතේ තිබ්බා. තාමත් තිබෙනවා. ඒ නිසා මං ආසයි ඒ උගන්වන මස් වචනේ කියන ඒ මස් ලබාගෙන තවත් වර්ධනය වෙන්න. ඊට පස්සේ මං යාඥා කළා මට ඔබට උගන්වන දෙයින් මං විශාල එළිදරව් ලබා ගන්නවා. වචනේ කිරි වුණත් මම මස් කරගෙන ඒව ඉගෙන ගන්නවා. ආමෙන්. හාලෙලූයා. ඉතින් මං විශ්වාස කරනවා ඔබ ඒක අල්ලගනි සාර්ථක වෙයි කියලා. මේ වචනේ ඔබ මිස් කරගන්නට එපා. මේක අන්තිම කාලේ වෙන්නට පුළුවන්. ඒ නිසා මේක අරගෙන මේ පොළවේ ස්වර්ගික ජීවිතයක් ඔබ ගත කරන්න. ඒකයි දෙවියන් වහන්සේට ගෞරවය. මම හිඟකමින් ආවා. මම දැන් සඵලත්වයෙන් සිටිනවා. මම වේදනාවෙන් දුර්වලකමින් ජේසු වෙතට ආවා. දැන් මම ප්‍රීතියෙන් ඉන්නවා. ඒක තමයි සත්‍ය සුභාරංචිය. ආමෙන්. එදා මම දිලිඳුව හිටියා. අද ධනවත්ව සිටිනවා. ඒකයි මගෙන් දෙවියන් වහන්සේට යන ගෞරවය. හාලෙලූයා. එනිසා ඔබටත් මේ වචනේ පළදරන්න කියලා මම ආශිර්වාද කරනවා. හාලෙලූයා. මමත් මගේ ස්වර්ගික පියාණන් වහන්සේට සදාකාලෙන් සදාකාලට ස්තුති කරනවා. මම ඇත්තටම හිතේ හිටියා මේ සාක්ෂිය අද දරනවාද නැත්නම් සාක්ෂි දරන්න තියෙන දවසේ දරනවාද කියලා හිතේ හිටියා. මේ දැන් දේශනාව යන්නේ වැපිරීම සහ කපා ගැනීම නිසා මේක අනිවාර්යෙන් ඒ සම්බන්ධ සාක්ෂියක්. ඇත්තටම මීට මාස එකමාරක දෙහිකට කලින් මගේ ළඟ තිබුණා පොඩි බයික් එකක්. ඔයගොල්ලෝ දකින්න ඇති මම විරහා ඉරිදාට පල්ලියෙන්නේ බයික් එකේ. ඒක වික්කා. ඒක රුපියල් 60,000කට වික්කේ. 60,000කට විකුණලා ඉවරලා මට තව බයිසිකලයක් ගන්න ඕනේ. මට යන්න එන්න බයිසිකලයක් නැහැ. ඊට පස්සේ මම බයික් එකක් ගත්තා 180,000කට. බයික් එකක් ගත්තා. ඒ අරගෙන ඒක මම
දවස් දෙක තුනක් පාවිච්චි කරනකොට මට හිතුණා මේකත් නිකන් අපි ඇඩ් එකක් දාලා බලමු මේක විකුණන්න පුළුවන් කියලා. ඒකේ වටිනාකම ඒ වෙලාවේ තිබුණා 120,000ක් විතර. මට හම්බුනේ අඩුව 180,000කට මම ගත්තේ. මම ඒක ඇඩ් එකක් දැම්මා 240ක් කියලා දාලා ඉවරලා. ඒකට කෝල් එනවා ඉවරයක් නැහැ. ඊට පස්සේ කොහොම හරි ඒක මම 230,000කට වික්කා. ඊට පස්සේ ඒක දෙවියන් වහන්සේගේ කරුණාව කියන්නේ පාස්ටර් උගන්ලා දෙනවා වපුරනකොට අවස්ථා, ඒ කියන්නේ අවස්ථා අදහස් එනවා මේ නැවත good ideas. ඉතින් මං කල්පනා කරා මේක තමයි මට ඇරුණ අලුත් දොර. මොකද මට පුළුවන් බිස්නස් කරන්න. මං ඊට පස්සේ කරේ ඒ වයිසිකලයකුල්ල තව බයික් එකක් ගෙනාවා. ඊට පස්සේ ඒකත් දුන්නා. තව බයික් එකක් ගෙනාවා. ඒකත් ගිය සතියේ දුන්නා. මාසෙක කමාරට මම බයිසිකල් 3ක් වික්කා. ලක්ෂයකට වඩා මට ලාභයක් තියෙනවා. හාලෙලූයා. හාලෙලූයා. ඇත්තටම මගේ ව්‍යාපාරයක් තියෙනවා. වෙනම පාස්ටර් කිව්වා වගේ පාස්ටර් තියෙනවා ප්‍රධාන ව්‍යාපාරයක්. ඒ වගේ මට ප්‍රධාන ව්‍යාපාරයක් තියෙනවා. මම යාඥා කරගෙන හිටියා මට ඒ කියන්නේ සයිඩ් බිස්නස් එකක් තියෙන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම මේක තමයි දෙවියන් වහන්සේ මට අරපු දුර. හාලෙලූයා. මම නොහිතපු පැත්තකින් ස්වාමින් වහන්සේ මම දෙවියන් වහන්සේට දසෙන් කොටස් වපුරගෙන හිටියා. දැන් අද දවසෙත් මේ උඩසාක්කුවේ තියෙනවා ඒ අන්තිම විකුණපු බයිසිකලේ දසෙන් කොටස් මම අරන් ඇවිල්ලා තිනවා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට වපුරනකොට තමයි වැඩිවීම ගේන්නේ. හාලෙලූයා. ඒ වගේම මේ කියන්න ඕනේ මේ ඉන්නේ මේ ඇත්තටම මම හරි ආදරෙයි. මං මේක කියන්න ඕනේ පාස්ටර් වෙනුවෙන්ම මේ දෙකලේකම් 20-20. හාලෙලූයා. ඔබට මතක ඇති දෙකලේකම් 20-20 එක කියන්නේ දෙවියන් වහන්සේව විශ්වාස කරන්න එවිට නුඹලා ස්ථීර වෙනවා. දෙවියන් වහන්සේගේ ප්‍රපේතවරුන්න විශ්වාස කරන්න එවිට නුඹලා සඵල වෙනවා කියලා. හාලෙලූයා. අද දවසේ පාස්ටර් අපිට ප්‍රපේතවරෙක් විදියට ඉන්නවා. එයාගේ වචන මම විශ්වාස කරනවා. හාලෙලූයා. මයිදන් පාස්ටර් මේ ස්ථානයේ ඇදහිල්ලේ ක්‍රියාවන් ගොඩක් කරනවා. එක දවසක් සුව වෙන්න කියලා කට්ටිය මේක වටේ දියෙව්වා. හාලෙලූයා. සුවේලා උපවයි ඉන්නවා. එක දවසක් මයිදන් පාස්ටර්ගෙම සල්ලි දීලා account අරින්න කියපුවා හිටියා මෙතන. ඕගොල්ලෝ account එකක් අරින්න කියලා මයිදන් ඇන්ටනි මාමට මතක ඇති පාස්ටර් සල්ලි දුන්නා මේ account එකක් අරින්න කියලා. ඒ වගේම තවත් දවසක් පාස්ටර් කිව්වා කැටයක් එකතු කරන්න කියලා. හාලෙලූයා. මේක දැන් මේ අද තාක්ෂණෙත් එක්ක බලනකොට කැටයක් එකතු කරනවා කියන එක විහිළුවක් වගේ ඇති. මොකද දැන් කාලේ නම් කවුරුත් කැට එකතු කරන්නේ නැහැ. හාලෙලූයා. නමුත් මම ඒක ඇදහිල්ලෙන් බාර අරගෙන මම දැන් මාස 4-5ක් තිස්සේ කැටයක් එකතු කරනවා. ඒ කැටේට දාන්නේ 5000 ගොල. හාලෙලූයා. මම ඒක මං හිතන්නේ මං යූත් එකේ සාක්ෂිය දරුවා. මම සම්පත් බ්‍රදවත් ධෛර්යමත් කරා මේක කරන්න අනිවාර්යෙන්. මේ වචනේ ආවේ දෙවියන් වහන්සේගෙන්නේ. දෙවියන් වහන්සේගෙන් ආපු වචනය නිසා මං අනිවාර්යෙන් ඒක කරා. මං හිතනවා දැන් මගේ කැටේ 50,000කට වැඩිය තියෙනවා. මම ගයින් දැන්නේ. හාලෙලූයා. මම යම් කාරණයක් වෙනුවෙන් කැටේ එකතු කරනවා. ඉතින් අන්තිමටම ඒ විකුණපු බයිසිකලේ මම වික්කේ 260,000කට. අන්තිමටම වික්කේ එක ඒ සල්ලි මං අමන්තිකාව තියලා තිබුණා. මා ඊයේ මම සල්ලි ගන්නකොට රුපියල් 5000ක් අඩුයි. ඉතින් මම බැලුවා කොහොමද අඩු වෙන්න විදියක් නැහැ. මොකද මට දැන් යවසක් කරන්නත් බෑ එයා ගත්තද කියලා. ඊට පස්සේ මම කිපතාවක් ඇහුවා. මං ගත්තේ නැහැම කිව්වා. ඊට පස්සේ දැන් මං ඉතින් මං ඒක මං කල්පනා කරගෙන හිටියා. මං එයාගෙන් අහනකොට එයාව සැක කරනවා වෙනවනේ. ඒක නිසා මම සැක කරන්නෙත් නැහැ. මං හිටියා ඊයේ රෑ පැට්‍රිස් එනකොට මට හිමිට කියනවා ඔයාගේ ඒ සල්ලි වලින් මම රුපියල් 5000ක් අරන් කැටේට දැම්මලු. හාලෙලූයා. ඉතින් මේ වගේ තමයි මේ එයත් එකතු කරනවා මමත් එකතු කරනවා. ඉතින් මේ අදහස් දෙන්නේ දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්. ඉතින් මම කියන්නේ මේ පාස්ටර් ඇවිල්ලා අපිට රත්තරන් කඳක් වගේ තමයි. හාලෙලූයා. එයාගේ වචන විශ්වාස කරන්න එයා කියන දේ කරන්න අනිවාර්යෙන් සඵල වෙනවා. මොකද හාලෙලූයා. මම දැන් අවුරුදු මම හිතන්නේ 9-8 කරලා 9 විතර පාස්ටෙක් ඉන්නවා. ඉතින් මම ආපු ස්වභාවයේ දැන් ඉන්න ස්වභාවයේ ඉතින් මාත් එක්ක හිටපු අය දන්නේ නැති මම මොන වගේද ආවේ කියලා මේ ස්ථානයට. දැන් දෙවියන් වහන්සේ මම හිතන් 100 ගුණයකටත් වඩා වැඩි කරලා තියෙනවා. හාලෙලූයා. මම
විශ්වාස කරේ දෙවියන් වහන්සේ කතා කරන්නේ පාස්ටර් තුලින්. එතකොට මම දකින්නේ පාස්ටර්ව දෙවියන් වහන්සේගේ මේ පාස්ටර්ගේ වචන තුලින් තමයි දෙවියන් වහන්සේව දකින්නේ. ඉතින් මේ අවුරුදු 9ට අහපු හැම දේශනාවක්ම මගේ ජීවිතේ පළ දරලා දෙනවා. ඉතින් හාලෙලූයා. ඒ නිසා මම ඔබට කියනවා ප්‍රපේතවරුන්ගේ වචන විශ්වාස කරන දෙකලේකම් විශ්වවිස ඔබ කියවලා බලන්න, ඔබ ස්ථීර වෙනවා, ඔබ සඵල වෙනවා. හාලෙලූයා. Thank you Jesus. Amen. Hallelujah. දෙවියන් වහන්සේ සදාකාලින් සදාකාලී ස්තුති කරනවා. පාස්ටර් කිව්වා පොඩි දෙයකින් පටන් ගන්න කියලා. මම වගා කරන්න ගත්තේ හොඳම කේල් වර්ගේ කෝලි කුට්ටුයි මේ ඇඹුණුයි. අද ඒකේ ලොකු පළදා මේ ගන්නවා මම. එහෙනම් දෙවියන් වහන්සේ සදාකාලින් සදාකාලී ස්තුති කරනවා. ඒකේ පළවෙනි අවරියම පාස්ටර්ට ගියා. යේසුස්. Hallelujah. අපගේ YouTube නාලිකාව නැරඹූ ඔබ සියලු දෙනාටම ස්තුතියි. තවමත් ඔබ අපගේ YouTube නාලිකාව subscribe කර නැතිනම් දැන්ම subscribe කරන්න.